ඇති පෙන සිහිනයට රුද පනින යෞවනය වෛද්‍යවරු නිර්දේශ කර ඇති හඳුන්වා දෙන නව සිග්නල් ස්ට්‍රෝන් ටීත් ඉමොබිටන් වන් ෂොට් අල්ට්‍රා පැකේජ් ඔප්ෂන් පහකින්ම අද තමයි මම අයියා වෙනුවෙන් දෙයක් කරන්න එළියට බහින පළවෙනි දවසේ මාෂි අද ඉඳන් මට කාව හම්බ වෙන්න වේද කොහේ යන්න වේද කියලා දෙයියෝ තමයි දන්නේ චැලෙන්ජස් ඒ හැබැයි ඕන දෙයකට මම ඔට්ටු කරන දෙයක් පරිස්සමයි මට කියන දේ නැච්චර මම පරිස්සම් වෙනවා මගේ අයිය වෙනුවෙන් සාධාරණයක් කරන්න මං ජීවිතේල ඉන්න ඕනේ තව දෙයක් ආගේ අම්මයි තාත්තයි හැඩ කොයි වෙලාවක හරි කඩා පාත් වෙන්න පුළුවන් මං නැති වෙලාවක දෙන්න આવොත් නම් ඉතින් ඔයාටම තමයි ෂේප් කරගන්න වෙන්නේ ඒක තමයි අමාරුම වැඩේ යාලට අකී කරුන් එක ගැන මට හිතට දුකයි මාෂි ඒ වුණාට මට වෙන කරන්න දෙයක් නැහැ දෙන්න එක පාන් කනම කියෝ නිසා මම පොල් සම්බලයා ගියා අනේ හැයියන්ට කරදර වුණේ අපි මේ කෑවා මෙච්චර උදේම අපි එළියට යන්න හැදුවේ කොල්ල බලන්නේ මේ නේද නෑ නෑ ලිහිණිගේ ඇප්ලිකේෂන් වැඩකට මගදි කොල්ලෝ හම්බ වෙයි අර වහයි මේ වහයි පාරක් හරි යයි නැත්තම් වෙලාව හරි යයි අහුවෙන්න එපා වචනෙන් දෙකෙන් මාරු වෙන්න ඕන ඔය ලකේට ඇඳලා හිටියට උහිං ගන්න ඕ අයියෝ මගේ පොල් සම්බලෙ දවල්ටවත් මේක කන්න ගන්නවා හරියට වැඩ කරන මිනිහ කොහොන? තාත්ති ඇයි ඔය? මේ විජේ බూరు හරියට වැඩ කරන්නේ නැහැ පුතේ. ලොකු බේබි මං හැමදාම පිහදානවා. ආ කවදාකවත් සුවරන්නේ නැහැ නේද ලොකු බේබි? මෙහෙම නිකරුණේ බැනුම් අහන්න බෑනේ ලොකු බේබි. මම යනවා. අංකල් පිස්සු නැතුව ඉන්න. ඔය තාත්ති කියන දේවල් ගණන් ගන්න එපා. ඒ වුණාට බේබි හැමදාම මෙහෙම බැනුම් අහන්න බෑනේ. අංකල් මං දන්නවනේ
තාත්ති ඉතින් හැමදාම ওই මිනිස්සයත් එක්ක රණ්ඩු වෙනවනේ. තාත්ති මට මාලියාන්ටිකෙන් කෝල් එකක් එනවා. මම තාත්තිට පස්සේ ගන්නද? හරි හරි පුතේ. මං තියන්න. තා පරිස්සම් ඉන්න. උත්සන්නයි තාත්ති. హలో ఓ ఆంటీ ఆంటీ మమ్ మే వేళావి చుట్టక్ బిసి మం ఆంటీట పస్సే కాల్ ఎకక్ గన్నద హరి హరి ఆంటీ మం వెరది వేళావి గీయబా ගෙනබන් ඒකේ හදිස්සියෙන් වගේ ගියා මං හිතන්නේ කොහේ හරි යන්න පරක් වෙලා හිටියව. ඉතින් බං උඹට තිබ්බනේ ඒකෙත් එක්ක එහෙම බස් එකකට නගින්න. වැඩේ ඉවරයි නේ බං එහෙනම්. හරියන්නේ නෑ බං. එහෙමයි නැගපුවාම් බං ඒකි මං ගැන වැරදි හිතයිනේ. අම්මා කියන්නේ ෂයාන් ඔය සෙල්ලම් දදා ඉන්න තුරු ගිහිල්ලා කෙලින්ම ටෝක් කරපන් මචං. ඩිරෙක්ට් ටෝක් කරපන්. අනික බං උඹ මෙච්චර කාලෙකට අහපු කෙල්ලෙක් උඹට බෑ කියලා නෑ නේ බං. නාට බම් මේ මට ඒකිට හැම ටෝක් කරන්න හිතෙන්නේ නෑ බං. ඒ කියන්නේ අනිත් කෙල්ලොන්ට ගිහිල්ලා ටෝක් කරලා හැම දාගත්තර බං මට මේකිට හැම කරන්න හිතෙන්නේ නෑ බං. මේ පට්ට වෙනස් බං. එහෙනම් ඉතින් මේ ඔය කෙල්ලොම්බට දා ගන්න වෙන්නේ. What I'm saying is මචං, you are thinking about this girl. Seriously. I don't know how to explain this love මචං. අඩෝ එක වෙනම ෆීලින් එකක් උඹලට මං කියන දේ තේරෙන්නේ නෑ බං. හරි දැන් ඔබ මොකද්ද කරන්න යන්නේ? නෑ මචං දැන් මුලින්ම මචං මුලින්ම මම ඒකිට ට්‍රස්ට් එකක් ඇති කරන්න ඕනේ. මම මේ යාගේ පස්සෙන් එන්නේ ආවට ගියාට නෙමෙයි කියන්නේ. ෂෙහාන් ඒක උඹට කැමති නම් හා කියයි නැත්තම් බෑ කියයි. නෑ 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 එහෙම බෑ කියන්න බෑනේ බං. එයා මට කැමති වෙන්න ඕනේ. ඒ මොකද්ද මගේ අඩුපාඩු ගියාම? මචං එහෙම කිල්ලෙක්ව බලෙන් කැමති කරගන්න බෑ ඔබ දන්නවනේ. නෑ නෑ බං මුලින්ම ඒකිට මං ගෑන් ට්‍රස්ට් එකක් ඇති කරන්න ඕනේ බං. මම අර ඒකි පස්සෙන් එන්නේ මේ නිකම්ම නිකන් නෙමෙයි කියලා. අඩෝ මට ඒකිට ඒක ඒත්තු ගන්නන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඒක මට බෑ කියන්නේ නෑ බං. එනයි ඉතින් ලියුම් මල්ලියෝ. ඉනෝදෙද තොට. ආ ඉක්කෝ ඒක හරියන්නේ නැද ලියුම් ලියන්නේ නෑනේ නේ. නම්බර් එක හොයාගෙන වොයිස් මැසේජ් එක. සෙහන් එක්කෝ අතැල්ල දාපන් බා. මොකද මිගි අතැල්ල තැල්ල දාන්න අපිට දෝදුදඩෝ යකෝ. දැන් මෙච්චර කාලයක් මේක හොයලා හොයලා අම්බුණාට පස්සේ උඹ කියන්නේ මට ඒක අතාරින්න කියලා ඈ. දෝ මේ ලෝකෙ මචං මම ආයේ බඳිනවා නම් බඳින්න ඔය කෙල්ල විතරයි මචං. මං ඒක ඩිසයිඩ් කරලා ඉවරයි. අප්පද බලයකෝ මූ බලපංකෝ. චයන් උඹට එක්ක ලොකු අවුලිය අමාරුවා මචං. නැත්තම් කවදාවත් චයන් ෆර්නැන්ඩෝ ඔහොම කතාවක් කියන්නේ නෑනේ. ඩෝ එන්නම යාපං. මම මේ පාත් එකෙන් බැරි නම් තව අලුත් පාත්යක් හොයාගෙන හරි ඔන්න ඕකිය කැමති කරව ගන්නවා මයි මං. මේ චයන් ෆර්නැන්ඩෝ එක කරේ නැත්තම් මේ චයන් ෆර්නැන්ඩෝ චයන් ෆර්නැන්ඩෝ මං ගිලෙන්න. අර යනවද ෆිස් එකට ගිහිල්ලා වැඩි එකක් කරලා එන්න. අඩෝ මේ ඔබට කියන්නවද ගුණානේ. අඩෝ මං අද ඉකි නමහා ගත්තා ලිහිණි. සෙහන් ඈ යාළුවා යාගි අපි තාසයි පවුල් සන්තෝෂෙන් දීපීට බයි. පරිස්සම යනවා. ඕනම කෙස් කලඹකට සෙට් වෙන සන්සිල්ක් ෂැම්පූ ලොකු බෝතලෙන් දැන් රුපියල් 100ක ඉතිරියක්. සර්ෆ් එක්සෙල් වල ඩබල් මැජික් එකෙන් ඇඳුම් වල තද පැල්ලම් ඉවත් කරමින් කම්ෆර්ට් ප්‍රීමියම් සුවඳ ලබා දෙනවා. එයාටල් 909 හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක. මන් දැනගෙන හිටියා දෙන්නේ නැහැ කියලා. මොකද
එයාට බෑ මං කියන කතා අහගෙන ඉන්න. එයා එයි. අපි පොඩ්ඩක් බලමුකෝ. එන්නේ නැහැ. හරි. දැන් මාරියා අපිට මොනවද කියන්න තියෙන්නේ? ඉසලගේ මරණ පිටිපස්සෙ ඉන්න වෙන කවුරුත් නෙමෙයි අකිල. අපි ඒ හින්දා අකිල ගැන කම්ප්ලේන්ට් කරන්න ඕනේ. මාරියා හරියටම එහෙම දෙයක් දන්නේ නැතුව එහෙම කරන්න බෑ. අකිල හිතුවා නිසල හින්දා ආදිව ඇමරිකාන බැරි වෙයි කියලා. මොකද අකිල කැමති නෑ ආදිගේ ඩවුරි එක නැති කරගන්න. ආදි නිසලයි අතර කිසිම එෆෙක් එකක් තිබුණේ නෑ මාරියා. අකිල හිතුවා එහෙම දෙයක් වෙයි කියලා. ඒකයි කලින්ම නිසල වෙතින් අයින් කරලා දැම්මේ. ඒක නිකම්ම නිකන් ඔයා හිතන දෙයක් විතරයි. වඩ සාක්ෂි තියෙනවද? නෑනේ. සාක්ෂි පොලිසියෙන් හොයාගනි. අපි කම්ප්ලේන්ට් නැද්ද අම්? මාරියා, ඉතන දෙයක් ගැන කම්ප්ලේන්ට් කරන එක වැරදි වැඩක්. ඒකේ නෝර කවුරුත් මේ වැඩේට කැමති නැහැ කියන එකද? සාක්ෂි දිනව නම් වෙනම දෙයක්. හරි, මට එහෙනම් කියන්න නිසලට කවුද වෙඩි තිබ්බේ? මොකද්ද හේතුව? උත්තර දෙන්න. මාරියා, හේතුව දන්නේ නැහැ කියලා අපිට මේකට අකිලව පටලවන්න බෑ. ආදි තමයි සාක්ෂිය. එයා එන්න ඕන සාක්ෂි දෙන්න. එයායි හැමදේම දන්නම. ඔයා කොහොමද ඒක හරියටම කියන්නේ? ඇයි ඔයාට කලින් නිසල කියලා තිබුණා නම් නිසලට තර්ජනයක් තියනවා කියලා? නෑනේ. අපි නොහිතන දේවල් එතන වෙලා තියෙනවා. මාරියා, මේ ගැන කතා කරලා කිසිම තේරුමක් නැහැ. ඔයා හිතන දේ වැරදි. මේ ගැන ආයි ඔයා මාත් එක්ක කිසිම දෙයක් කතා කරන්න එපා. මේක මහා විහිළුවක්. මේ මර්ඩර් කේස් එකට අදාළ පොලිස් වාර්තායි උසාවි වාර්තායි මම ගෙන්නගෙන තියෙනවා. උසාවියෙන් නියුක්ත තීරුවක් දීලා තියෙන්නේ මේ මර්ඩර් කේස් එක ගැන පරීක්ෂණ කරලා ඒකට අදාළ සැකකරුවන්ව උසාවියට ඉදිරිපත් කරන්න. සාමාන්‍ය මේ වගේ මර්ඩර් කේස් එකකදී මේ වගේ තීරුවක් තමයි උසාවියෙන් දෙන්නේ. සමහර වෙලාවට පොලිසියට අලුත් කේසස් ආවහම මේ වගේ මර්ඩර් කේසස් චුට්ටක් යට යනවා. හැබැයි ඒ කේසස් වල කරන පරීක්ෂණ වලදී මේකට අදාළ සැකකරුවෙක් අහු වුණා. එයාල කරන්නේ උසාවියට ඉදිරිපත් කරන්නේ. ඒ නිසා අපි චුට්ටක් බලමු. එතකොට අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. අපිට පුළුවන් මේක පොලිසියට හරි රහස් පොලිසියට හරි මේ සැකකරුවා ගැන කැබිනිල්ලක් ඉදිරිපත් කරන්න. මෙතන තියෙන ප්‍රශ්නේ එහෙම සැක කරන්න කෙනෙක් නැති එක නේද? එහෙනම් අපිට සිද්ධ වෙනා මේක පෞද්ගලික මට්ටමින් හොයන්න. මට පුළුවන් ඕනම දෙයක් කරන්න. මට තේරෙනවලි හිනේවා හිතන විදිහ. අනිත් එක මම දන්නවා සහෝදරයා වෙනුවෙන් ඕනම දෙයක් කරනවා කියලා. හැබැයි මේක හිතන තරම් ලේසි නැහැ. කොච්චර අමාරු වුණත් ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. මේ මර්ඩර් එක කරලා තියෙන පාතාලෙන් කියලා හොඳටම පැහැදිලි. මොකද මේ වගේ වෙපන් සාමාන්‍ය අය පාවිච්චි කරන්නේ නැහැ. මේක කාට හරි කොන්ට්‍රැක්ට් එකක් දීලා කරවල තියෙන්නේ. ඔව්. මේක කරේ කවුද කියලා ඉස්සලම අපිට හොයාගන්න. එයාලා වෛරස් කරලා එයාලව ක්වෙස්චන් කරාම අපිට හොයාගන්න පුළුවන් මේ කොන්ට්‍රැක්ට් එක දුන්නේ කවුද කියලා. පාතාලය කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි ලිහිණි. මේක පැතිරිලා තියෙන්නේ. ඒක මහා පරිමාණ කරන අයත් ඉන්නවා, සුළු පරිමාණෙන් කරන අයත් ඉන්නවා. හැබැයි මේ හැමෝගෙම මොකක් හරි කනෙක්ෂන් එකක් තියෙනවා. මං කොතනින්ද පටන් ගන්නවද? ඒක ඔයාට කරන්න බෑ. ඒක මටවත් කරන්න බෑ. අපිට සිද්ධ වෙනවා ඒක ගැන හොයන්න වෙන කාව හරි යොදවන්න. එක දෙයක් හොඳට මතක තියාගන්න ලිහින්. ඔයා මේකට ඉන්වෝල්ව් වෙලා ඉන්නවා කියලා වෙන කවුරුත් දැනගන්න බෑ. ඒකයි මං කිව්වේ ඔයාට තනියම එන්න කියලා. මගේ යාළුවා මට විශ්වාසයි. මෙයා මම පොඩි කාලේ ඉඳලම දන්න කෙනෙක්. එයා වුණත් ලෑස්ති ඕනම දෙයක් කරන්නේ. හරි කමක් නැහැ. මං කියන්නේ ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ්වත් මේක ගැන දැනගන්න බෑ. මට එහෙම කෙනෙක් නැහැ. මං කියන දේ තේරුම් ගන්න. මෙතන ලොකු රිස්ක් එකක් තියෙනවා. මේ අය දැනගත්ත තෝ මේකට ඉන්වෝල්ව් වෙලා ඉන්නවා කියලා ඔයාට ප්‍රශ්නයක් ඇති කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මට තේරෙනවා ඒක.
ඔයාට අලුතෙන් මුණ ගැහෙන කිසිම කෙනෙක්ට ඔයා මේකට ඉන්වෝල්ව වෙලා ඉන්නවා කියලා කියන්න එපා. අයියා ගැනවත් කියන්න එපා. තේරුණාද? ඔය ආවාගේ කෝස් එකේ වැටි කරගෙන යන්න මොනවා හරි ඕන වුණොත් මම ඔයාලට කෝල් එකක් දෙන්න. Thank you very much. ඔයයා. මිත්‍ර වරුණි අලුත් මැලිබන් ක්‍රීම් ක්‍රැකර් එක කෑවද? විමාශි ඔයා බෝඩි මට යන්න. මං අර වැඩ දෙක කරගෙන එන්නම්. මොකද දන්නවද? දෙන්නම ලේට් වුණොත් ඊට පස්සේ ආන්ටි වාටයක් වෙයි. ඔයගිලව ෂේප් කරගන්න. හරි? මං තරගල එන්න. මේක අම්මටත් හැපි මූමන්ට් එකක් වෙන වැඩක්. අනික අපේ ෆැමිලි එකට මාර ඉම්පෝර්ටන්ට් වැඩක් මේක. ඔව් මට තේරෙනවා. අර අයියට ආයෙම පොලිසිය ගාන යන්න වෙන වැඩක් කියලා නම් මට හොඳට තේරෙනවා. සන්තෝෂෙන් දේපීඩයි කියලා මං ඒ වගේ වැඩ කරන්නේ නැහැ නේ අම්මද? අනික මං දැන් යාළු වුණත් ආශ්‍රය කරන්නේ මේම ගානකට. ඔය බලන්න. බලන්න කිදි කොච්චර කරත් වැඩක් නැහැ නේ අම්මා මං ගැන කිසිම ට්‍රස්ට් එකක් නැහැ. කියුව ඇති. දැන් ඉතින් වැඩ කරන්න පටන් ගන්න. මේ මං වැඩ කරන්න. මේ අම්මගෙන් මට තව චූටි හෙල්ප් එකක් ඕන. මොකද? හෙට අම්මව හම්බ වෙන්න කෙනෙක් ආවොත් මේ මං ගැන කියන්න පුළුවන්ද? හවුද? අපිට පුළුවන් වුණා මේකට මැදිහත් වෙලා ඔවුන්ට අපේ ලබා ගන්න. මෙයා තවත් ওই රස්ති අදුකාරයෝ වෙනුවෙන් නම් පෙනී හිටින්න ඕනෙම නැහැ. එයා කතා කරපු විදිහෙන් ඇත්තටම ඇවිල්ලා තියෙන සොරි කියන්නේ. සර් ඒ වගේ වැඩ කරාට දැන් ශයන් මේ වගේ වැඩ කරන්නේ නැහැ අම්මා. දැන් මං හරි වෙනස්. අම්මවත් එක තේරුම් ගන්න නැහැ නේ අප්පා. තනියම හරි නැත්නම් වගේ අහලුවත් එක්ක හරි ඇවිල්ලා අපේ අම්මව මීට්ලා කතා කරන්න. ඒ කියන්නේ මේකට කෝල් එකක් දීලා ඇවිල්ලා අපේ අම්මව මීට්ලා කතා කරන්න. ප්ලීස්.